ඔයාල හැමෝම ගොඩාක් ආදරෙන් MS කිචන් එකට පිළිගන්නවා. අද මං ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ චිකන් රෙසිපි එකක්. මේක හරීම ලේසියෙන් ගොඩාක් රසට හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේම නැහැ. චිකන් තෙම්පරාදුවක් තමයි හදන්නේ. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලට ඕන ගානට චිකන් අරගන්න මම මෙතන පොඩිම පොඩි ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. චිකන් ටික හොඳින් සෝදලා අරගන්න. ඊළඟට කහකුඩු වලින් තේ හැදි කාලකුයි ලුණු කුඩු තේ හැදි භාගයකුයි මිරිස් කුඩු තේ හැන්දකුයි එකතු කරගන්න. අන්තිමට ගම් මිරිස් කුඩු තේ හැදි භාගිකුත් එකතු කරගෙන අතින් හොඳට කලවම් කරගන්න. ඔයාලට මම මේ වෙලාවේදී මතක් කරන්නම්, ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම රෙසිපි වීඩියෝ ගොඩක් බලන්න පුළුවන්. දැන් නම් අරගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ ලිප ඔන් කරගෙන pan එක අරගෙන pan එකට තෙල් වලින් මේසෙදි දෙකක් වගේ එකතු කරගන්න. තෙල් එක රත් වෙනවත් එක්කම තීරු හැඩයට කපාගත්ත බීලුණු ගෙඩියක් මම එකතු කරගෙන හොඳින් තෙම්පරාදු කරගන්නවා. ඔයාලට මේ වෙලාවේදි මතක් කරන්න ඕනේ, මං චිකන් ටිකක් අරගෙන හැදුවේ ඔයාලා ගන්න ප්‍රමාණයක බලලා කුළුබඩු ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි කරගන්න. මං කපාගත්ත කොච්චි කරලකුත් එකතු කරගන්නවා. දැන් තියෙන මස් ටික එකතු කරගන්න. තෙලේ හොඳින් බැදගන්න ඕනේ. ඔයාලා මේ මස් ටික හොඳට බැදගන්න. ඊළඟට මං එකතු කරගන්නවා කොටාගත්ත ඉගුරු සුදු ලුණු වලින් මේස හැන්දක්. ඔයාලත් එකතු කරගන්න. කරපිංච ගොලයි රම්ප ගොලයි දැන් මං එකතු කරගන්නවා. දැන් මේ සේරම ටික හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. දැන් චිකන් එකත් හොඳට බැදෙන ගමන් තමයි තියෙන්නේ. අන්තිමටම තව එකම එක දෙයයි අපිට එකතු කරගන්න තියෙන්නේ. දැන් අපි බැදපු තුන පහ කුඩු වලින් තේ හැන්දක් එකතු කරගන්න ඕනේ. බැදපු තුන පහත් එක්ක මේ ඔක්කොම ටික හොඳට දැන් කලවම් කරගන්න. තව විනාඩි දෙක තුනක් ලිපේ තියාගෙන ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. තව එකම එක දෙයක් මම එකතු කරගන්නවා. ඒ තමයි අමු මිරිස්. අමු මිරිස් කරලක් මේ විදිහට තීරු හැඩයට කපලා එකතු කරගන්නවා. හරීම ලේසි මේ විදිහට හදාගත්තහම හරීම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම මට ලයික් එකක් දෙන්න. ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයේ හමු වෙමු. ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න.